ආර්ථික පරිවර්තන පනත් කෙටු පදේ ශ්‍රේෂ්ඨ අධිකරණ ඩිගමඩියන් අද කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ නිදහස ලැබීමෙන් පසු මේ රට සිදු කළ විශාලතම බැලැත්ත ජාත්‍යන්තර ණය රටේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා භාවිතා කිරීම බවයි. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ආණ්ඩයට රාජ්‍ය සේවකයින්ගේ වැටු වැඩි කිරීමට මෙන්ම විදුලි බල සහ ඉන්ධන සඳහා වන සහන ලබා දීම සඳහාත් එම ණය භාවිතා කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. පසුගිය ජූනි 26 වෙනිදා අපේ නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම පිළිබඳ එකඟතාවයන්ට එළඹීමට අපට පුළුවන් වුණා. අප විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37යි. එයින් ඩොලර් බිලියන 10යි ද්වපාක්ෂික ණය. ඩොලර් බිලියන 11.7ක් බහුපාක්ෂික ණය. ඩොලර් බිලියන 14ක වාණිජ ණය. ඒ අතරින් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කඩ. ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හේවත් ප්‍රතිවගත කිරීම සහිත අදාළ කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුලත් ගින් පිටදීත් විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ සමහර කරුණු සත්‍යතාවෙන් තොරයි. ජාත්‍යන්තර පිළිවෙත් වලට අනුව එහෙම කරන්නත් බෑ. වෙනත් රටවල් ජනතාවගේ බදු මුදල් වගේම ඒ අයගේ ඉතුරුම් සම්බන්ධ තීරණ ගැනීමේදී අපටත් කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. අපි කැපවීමක් කරන්නේ නැත්නම් ඒ රටවල ජනතාව අප වෙනුවෙන් කැපවීමක් කරන්නේ නැහැ. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් කියන්නේ මේ කාර්යය අසීරු හා වේදනාකාරී කාර්යයක් බවයි. නිල ද්විපාක්ෂික ණය හිමියන් මූලික ණය මුදලේ කප්පාදුව කිසි විටක සිදු කරන්නේ නැහැ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාල සීමාව, පොලි අනුපාතය අඩු කිරීම ආදියෙන් තමයි මේ සහන ලබා දෙන්නේ. නමුත් මේ යථාර්ථය නොදැන සමහර කියන උන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් 50% කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. එවැනි ප්‍රකාශවලින් පෙනෙන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි. නිල ණය හිමි කමිටුවේ සමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමගත් චීන එක්සිම් බැංකෝ සමගත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. මේ සහ කෙටි කාලයක් තුළ ණය ප්‍රතිගතකරණයේ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මේ සුවිශේෂ ජයග්‍රහණයක් ඉන්දියාව, ජපානය හා ප්‍රංශය සමසභාවිත දන්න නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකෝ සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්නට කැමතියි. මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලි අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලි අනුපාතය 2.1% ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා. ණය සම්පූර්ණයෙන්ම ගෙව අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිව්වොත් අපේ ණය ගෙව අවසන් කළ යුත්තේ 2043 වසරේදී. ණය සේවා කරන වියදම් කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීමේ ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එය ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා. අපිට ගෙවන් තියෙන පොලියෙන් ඩොලර් බිලියන 5ක් අපිට මේකෙන් ඉතුරු කර ගන්නට පුළුවන්. අපේ තැන්පත්කරුවන් අවදානමකට ලක් නොවන ආකාරයට තමයි අප දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කාර්යයන් සිදු කරේ. දැන් අප ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වූ විදේශ ද්විපාක්ෂික ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යයන් සාර්ථක කරගත්තා. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව බහුපාර්ශ්වීය ණය මේ වැඩපිළිවෙලට අදාළ නැහැ. ඇත්ත වශයෙන් බහුපාර්ශ්වීය ණය කොහෙවත් අඩු කරන්න යන්නේ ඒ IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන පවත්වාගෙන යනවා. තව නොබෝ දිනයකින් මේ සියලු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්ෂා කරනවා. ණය ගෙවන්නට හැකියාව නැති බව 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කිරීමත් සමග කිසිදු විදේශ රටක් අපට ණය ආධාර දුන්නේ නැහැ. නීත්‍යානුකූලව උන්ට එවැනි පසුබිමක ණය දෙන්නත් බෑ. මේ අවස්ථාවේදී මිත්‍ර රටවල් දෙකකට ඉන්දියාව සහ බංග්ලාදේශය අපට කෙටි කාලීන ණය ආධාර ලබා දුන්නා. ලෝක බැංකුව
බැංකු ආසියානු සංවර්ධන බැංකු වැනි ජාත්‍යන්තර සංවිධාන විවිධාකාරයෙන් සහන ණය ආධාර ලබා දුන්නා. ඒ හැරෙන විට වෙනත් කිසිදු රටකට අපට දීර්ඝකාලීන ණය ලබා දීමට හැකියාවක් සහ අවසරයක් තිබුණේ නැහැ. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පොස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි පිනා රටට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71යි දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කළා තියෙනවා. හැප්පිලා තියෙනවා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කළා නැහැ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්න ඔබතුමාවත් විනාශ කරන්න. නවයේවන්ට බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටක අපිට ණයක් දීමට නීතියානුකූල අයිතියක් නැහැ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්න? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ නැහැ. දැම්මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක. ගරු කතානායකතුමනි, කුණු වටේ කතාව නාට්‍යයේ ගෘෂා දරුවා වඩාගෙන වැල් පාර්ලිමේ යන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේ වෙන විකල්පයක් නැහැ. ඒ වෙලාවේ ළඟ ඉන්න කෙනෙක් ගෘෂාගෙන් මෙහෙම අහනවා. මැරෙන්න හදනවද? පේනවද එහෙල? පතාලෝක වගේ. ඒත් ගෘෂා අවදානම් තීරණය ගන්නවා. ඈ දරුවන් වඩාගෙන කොහොම හරි වැල් පාර්ලිම තරණය කරනවා. හැබැයි හුඟක් දෙනා බලා ඉන්නේ ගෘෂා වැල් පාර්ලිමේ පහළට වැටෙයි කියලා. ඒත් අන්තිමේදී ඈ දරුවත් රැගෙන ආරක්ෂිතව වැල් පාර්ලිමේ නෙගොඩ වෙනවා. බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම. මං උන්නේම වැටෙයි කියලා. අපරාධේ. අන්න එහෙම කාලකන්ණි පිටුවිලි තියන අය අද මේ සමාජයේ ඉන්නවා. මම එයාට කියන්නේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ඒ සිතුවිලි වෙනස් කරගන්න කියලා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් අද දිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබුණා. තවද අවසන් ගෞරව දැක්වීම සඳහා එතුමාගේ දේහය 26-24 ජූලි 3 දිනේ නම් හෙට දින පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරයේ අසල උත්සව ශාලාවේ අපරභාගයේ 2 සිට අපරභාග 4 වෙනිදෙක් තැන්පත් කර තිබෙන බව තවදුරටත් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත කාරුණිකව දැනුම් දීමට කැමැත්. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.